වෛද්‍යතුමනි, දැන් ඔය ස්නායු සම්බන්ධ ගැටලුව පිළිබඳව කතා කරද්දි මේ දිනවල වගේම මෑත කාලීනව විශේෂයෙන්ම මේ ඔය තුනටියේ අමාරුව කියන කාරණාව පිළිබඳව කතා කරද්දිත් මේ ස්නායු තෙරපීම් හරහා ඇතිවන වේදනා සම්බන්ධයෙන් අපි අහලා තියෙනවා. ඇත්තටම මේක මේ සන්ධි වේදනා වලට ස්නායු තෙරපීම කියන කාරණේ සම්බන්ධ වෙන්නේ කොහොමද, සහ මේක පාරපරික දේශීය වෛද්‍ය ක්‍රමවේදයේදී විග්‍රහ වෙන්නේ මොන වගේ ආකාරයකටද? ඔව්, ඇත්තටම ඔබ කිව්වාගේ ඉතාම බහුලව තියෙන තත්ත්වයක් තමයි මේ ස්නායු තෙරපෙනවා කියන එක. බොහෝ අය මේ මට දුරකථන ඇවතුමුත් කියලා කතා කරලා කියනවා මේ ස්නායු තෙරපීමක් තියෙන එකට ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම මේ ස්නායු තෙරපීම ගැන කතා කරනකොට මේකේ අවස්ථා දෙකක් මම දකිනවා. එකක් තමයි බාහිර වශයෙන් යම්කිසි ආකාරයකට ආසාදනයකට පත් වෙලා තැලීමක් වැටීමක් ආදී වශයෙන් ඇතිවෙන ස්නායු වලට ඇතිවන පීඩනයක් ඉඳලා ස්නායු තෙරපීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම දෙයක් නොවනවා නම් සාමාන්‍යයෙන් එදිනෙදා ක්‍රියාකාරීත්වයේ එදිනෙදා වැඩ කටයුතු වල නිරත වෙන ගමන් ස්නායු තෙරපුමක් ඇති වෙනවා නම් ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අර හැම රෝගයකටම වගේ ශරීර අභ්‍යන්තර හේතු. මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරයේ වගේ තෙරපුමක් ඇති කරන්න පුළුවන් මේ වාත කෝපය මගින්. වාතය මගින් තමයි මේ ස්නායු වල හරි ශරීර අභ්‍යන්තරයේ හරි මොනවා හරි ආසාදනයක් තෙරපුමක් ඇති කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒකෙදී අපි ප්‍රධාන වශයෙන්ම මේකට මේ වාත රෝගයක් විදිහට සලකලා විශේෂයෙන්ම වාත කෝපය සමනය කිරීමෙන් මේ ස්නායු තෙරපුම සම්පූර්ණයෙන්ම සුව කරන පුළුවන් අවස්ථාවක් ගැන අපි අත්දැකීමෙන් අත්දැකලා තියෙනවා, සූපත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ස්නායු තෙරපුම කිව්ව සැනින් කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. මේවා සත්කම් වලට යන්න ඕනේ නෙමෙයි. වාත කෝපයේ හින්දා ඇති වෙන තදබල පීඩණයෙන් ඇති වෙන තෙරපුම තමයි බොහෝ වෙලාවට මේ ස්නායු තෙරපුම කියන්නේ. මේක සමහර කෙනෙකුට නොඑක් නොඑක් ආකාරයෙන් වෙන්න පුළුවන්. බොහෝ වෙලා වාඩි වෙලා සිටීම, එහෙම නැත්නම් දීර්ඝකාලීනව බර ඇසවීම, එහෙම නැත්නම් ඒ ස්ථානයට පීඩා දෙන ආකාරයේ යම්කිසි ක්‍රියාවන් වල නිරත වීම, ඊළඟට එහෙම නැත්නම් ෂණිකව තමන්ගේ අංගපසංග හැසිරවීම, හැරීම, ඒ වගේ ලක්ෂණ, අනේ ඒ වගේ දේවල් හින්දා බොහෝ වෙලාවට මේ ස්නායු තෙරපුම ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලට අපිට ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. වාතය හොඳට සමනය කරලා ඉවර වෙලා ස්නායු පෝෂණය වෙන ප්‍රතිකාර අපි අපේ වෛද්‍ය ක්‍රමය හරහා කරන්න පුළුවන්. ස්නායු පෝෂක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එවැනි ක්‍රම හරහා මේ ස්නායු තෙරපුමින් ඇති වෙන ආසාදන, අර ඔබ කිව්වාගේ තුනටියට ඇති වෙන ආසාදන, මේක ශරීරයේ නොයෙක් නොයෙක් තැන්වල ඇති වෙනවා. තුනටිය ඇති වෙනවා, මන්‍යා ස්තම්භය තෙරපීමෙන් මේ බෙල්ලේ දෙපස තදබල වේදනාවක් ඇති වෙනවා. ඊළඟට මේ ධනිස්වල පිටිපස තදබල ලෙස වේදනාව ඇති වෙනවා. ඊළඟට තට්ටම් වල බොහෝ වෙලාවට මේ ස්නායු තෙරපීමින්ද වේදනාව ඇති වෙනවා. අන්න එවැනි දේවල් වලට අපිට සාර්ථක විදියට වාත කෝපය සමනය කිරීමේ ප්‍රතිකාර ක්‍රම හරහා අපිට මේ ස්නායු තෙරපුම හරහා ඇති වෙන වේදනාව, පීඩාව සමනයටපත් කරන්න, සුවපත් කරන්න පුළුවන්. If you like the video, please click on the like button, write a comment and subscribe to my channel. Subscribe now and press the bell icon. Never miss an update. පාරම්පරික දේශීය වෙදකමෙන් ඔබේ රෝග සුවපත් කරගන්න වෛද්‍ය විද්‍යාරත්න මහතා සමග. ගැස්ට්‍රයිටිස්, ආතරයිටිස්, මුත්‍රා රෝග, අර්ෂස්, කල්ගිය හිස රදය, සිම, පීනස, ඇදුම, හතිය, සමී රෝග සඳහා නිවරදි ප්‍රතිකාර ලබා ගැනීමට අමතන්න 0.71 900.4000.